අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානයේ ප්‍රවෘත්තියේ සිරස්තල වෙත පැය 24ක් තුල ලෝකෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වෙයි රෝගීන් සංඛ්‍යාව 314000 ඉක්මවයි මරණ 2104ක් මෙරටින් මාස දෙකකට පසු වැඩිම කොවිඩ් ආසාදිතින් ගත වූ පැය 24න් දියුලපිටියෙන් යලිත් කොවිඩ් පොකුරක් මතුවීමේ අවධානමක් අවුරුදු උත්සවයකට සහභාගී වූ 28කට කොරෝනා විනෝද චාරිකාවක ගිය 44කටත් කොවිඩ් කොරණෑගල තිත්තවැල් ගාල හුදකලා කරයි කුලියාපිටියත් අවධානම් යලි කොවිඩ් ව්‍යාප්තියත් සමග විශ්වවිද්‍යාල ලබන 27වනදා ආරම්භ කිරීම දෙසතියකට කල්යයි කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද සිවුන දිනටත් ඇරඹෙයි පෝට් සිටි ව්‍යාපෘතිය නීති විරෝධී සමාජ ක්‍රියාවන්ට ඉඩ සලසා දීමක් එචාපෙන් චෝදනා අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා වෙනස්කම් කඩිනමින් ජනපති අවධාරණය කරයි ජාතික ආරක්ෂාව තුලින් ගත යුතු නිසි ක්‍රියාමාර්ග නොගැනීම පාස්කු ප්‍රහාරයට හේතුවයි ආරක්ෂක ලේකම්වරයා පවසයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත संख्या පැවති උත්සව සමයේදී නිසි නිරෝධායන නීති රීතීන් අනුගමනය කරන ලෙසට සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් උපදෙස් ලබා දුන්නත් ජනතාව එම උපදෙස් අනුගමනය නොකිරීම හේතුවෙන් මේවන විට රට තුල කොවිඩ් අවදානම් තත්ත්වය ඉහළ ගොස් තිබෙනවා. දිවුලපිටිය අස්වැන්නවත්ත ප්‍රදේශයේ පසුගිය 15වනදා පැවති අවුරුදු උත්සවයකට සහභාගී වූ පුද්ගලයන් 28 දෙනෙකු මේවන විට කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙන බවයි ප්‍රදේශීය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. ඒ අනුව අදාළ අවුරුදු උත්සවයට සහභාගී වූ පෞල් 26කට අයත් පුද්ගලින් 97 දෙනෙකු නිරෝධායන කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. එසේම අලුත් නුවර ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා සහභාගී වූ දිවුලපිටිය මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලින් 44 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. අදාළ පුද්ගලින් පසුගිය 17වනදා විනෝද චාරිකාව සඳහා සහභාගී වී ඇති අතර කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇත්තේ ඊයේ දිනේදී. යාපනය පොලිස් ස්ථානයේ සේවය නියුතු පොලිස් නිලධාරීන් 11 දෙනෙකුද කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. යාපනය පොලිස් ස්ථානාධිපතිවරයා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ අදාළ ආසාදිත නිලධාරීන් සියලු දෙනා නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි. මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගණේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කුඹුක්කැටේ පොලිස් බල ප්‍රදේශයට අයත් තිත්තවැල් කාල ග්‍රාම නිලධාරී වසම ඊයේ රාත්‍රියේ සිට හුදෙකලා කෙරුණා. ඒ කොවිඩ් ආසාදිතින් බහුල වශයෙන් වාර්තා වූ පසුබිමකයි. ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලන්නේ කලබල වෙන්නත් එපා, තමන්ගේ ජන ජීවිතය අවුල් කරගන්නත් එපා, සාමාන්‍ය ජන ජීවිතය අරන් යන්න එකම දේ තමන්ගේ මාස්ක් එක පළඳ ගන්න, තමන්ගේ අවශ්‍ය කටයුතු ටික නිරෝධායන නීති මාර්ගවල අනුවකරන අපට සහයෝගය දක්වන්න ඔය ලොක් කරපු ප්‍රදේශවල කට්ටිය ඒ තැන්වල මිදලා මේ රෝගේ පාලනය කරන්නේ. කෙසේ වෙතත් බිය යුතු නැත්තේ අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකරු අපේ කණ්ඩායම රෝගේ පාලනය කරලා තියෙනවා. ඒකින්ද වැඩි කාලයක් යන්නට කලින් මේ රෝගේ පාලනය කරලා ඔබට යථාවත් කරන ජන ජීවිතයට යන්න පුළුවන්. ඒ අනුව ඊයේ දින පමණක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 171ක්. එසේම කුලියාපිටිය ප්‍රදේශයේද කොවිඩ් ආසාදිතින් ඉහළ යාමේ අවධානමක් පවතින බව සෞඛ්‍යාංශ පවසනවා. මේ අවස්ථාවේදී කුලියාපිටියේ කොරෝනා තත්ත්වය තදබල විදිහට රෝගීන් වාර්තා වෙන හැම ප්‍රදේශයකින් අපේ සෞඛ්‍ය බල ප්‍රදේශය යටතේ තියෙන හැම ප්‍රදේශයකම රෝගීන් වාර්තා වෙනවා. ශික්ෂණ රෝහලෙන් රෝගීන් දිගින් දිගින් දෙනවා අපට වාර්තා වෙනවා. 10% ක විතර පොසිටිවිටි රේට් එකක් අපේ තියෙනවා PCR වල. මේ තත්ත්වයත් එක්කම අපිට දැන් ඇත්තම හිතේ බයක් තියෙනවා. කුලියාපිටිය ඇත්තටම දෙවනි කොරෝනා අවස්ථාවේදී කොරෝනා රැල්ලේදී මූලික අවස්ථාවේදීම මරණ සිදු වෙච්ච රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙච්ච ප්‍රදේශය මේ අවස්ථාවේදී දෙවන රැල්ලක ආරම්භයේ මෙහි සිදු වුණාද කියන සැකයක් තියෙනවා. ඒ වගේම අපි පුළුවන් තරම් මේ අවස්ථාවේ ජනතාවට කියා සිටින්නේ ඇත්තටම සියලුම කොවිඩ් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් තමන්ගේ වක්කීම් ඉටු කරන්න කියලා. මොකද තත්ත්වේ බැරෑරුම් තත්ත්වයක් ඉදිරියට උද්ගතන ස්වභාවයක් තමයි පෙන්වුම් කරන්නේ. මාස දෙකකට පමණ පසු මෙරටින් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඊතන වාර්තා වුණා.
ඊයේ දිනට පමණක් කොවිඩ් රෝගීන් 568 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඉන් රෝගීන් 51 දෙනෙකු පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලින් රෝගීන් 43 බැගින් වාර්තා වී තිබෙනවා. ඉතිරි ආසාදිතින් 251 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. වයස අවුරුදු 39ක පිරිමි පුද්ගලයෙක්ද ඒ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 630ක් ලෙසයි. මේ අතර එළමෙන 27 වනදා විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට නියමිතව තිබුණද රට තුළ පවතින තත්ත්වයේ හමුවේ එය තවදුරටත් සති දෙකකින් කල් දැමීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අපි තීරණය කළා තිබුණා රටේ සියලුම විශ්වවිද්‍යාල එඳ අඟහරුවාදා අප්‍රේල් 27 වනදා විවෘත කිරීමට. ඒත් අද උදෑසන අපිට උපදෙස් ලැබුණා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය නිසා නුවණට හුරුයි කියලා තව සති දෙකක් එක කල් දැක්ක. ඒ අනුව අපේ විශ්වවිද්‍යාලවල සියලුම උපකුලතිවරුන්ට දැනුම් දෙනවා අප්‍රේල් 27 වනදා නෙවෙයි ඊට සති දෙකකට පස්සේ තත්ත්වය සලකලා බලලා රටේ සියලුම විශ්වවිද්‍යාල විවෘත කරනවා කියලා. ගෝලීය කොවිඩ් වෛරසය හේතුවෙන් මේ වන විට අසල්වැසි ඉන්දියාවට දැඩි බලපෑම් එල්ල වී ඇති පසුබිමක ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහලක සිදු වූ ඔක්සිජන් කාන්දුවකින් එහි ප්‍රතිකාර ලැබමින් සිටි කොරෝනා රෝගීන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. महाराष्ट्र प्रांतीय नासिक ही पिहिटी साकीर हुसैन रोहाले ऑक्सीजन टैंकी ऐति ऊ कांदुआ खेतुएन असाध्य तत्ते पसु ऊ कोविड रोगी इंट निसी पारिधि ऑक्सीजन सपेयुम लबा दी मुटे नुह की वीमेन ओन मेलेस मेकोस ऐति बबाई इरेट माध्य वार्ता कले मेम सिदुवीम वन अवस्थावेदी असाध्य तत्ते पसु ऊ आसाधीन 150 दिनकु पमन एम रोहाले वेंटिलेटर सह ऑक्सीजन आधारक मत सिट ऐति बबट दहोरु वीति बनवा मे असर गत ऊ पै 24 क काले तुल इंडियावे दैनिक कोविड रोगी संख्या 3 लाख सीमा इक्मवा गोस्तिमेनवा कोविड वसंगत आरंभ उदा सिट लोके मेतेक वार्ता ऊ दैनिक वेडिम कोविड रोगीन संख्या मे बबाई विदेश माध्य वार्ता कले मीट पेर अमेरिका बिन वेडिम दैनिक कोविड रोगीन संख्या वार्ता उये पसुके जनवरी मासे ऊ अतर एय सटहन उये 2,90,000 लिसाई පාර්ලිමේන්තුවේ ඊයේ දින ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ පිළිබඳව සොයා බැලීමට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව කථානායක මහින්දයාපාබේ වර්ධන මහතා පවසනවා. මේ අතර පාර්ලිමේන්තුව තුළ විනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුව ආරම්භයේදී වැඩි අවධානයක් යොමු වුණා. දේශපාලන පරිගණීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා විවාදයේ සම්බන්ධයෙන් ඊයේ දිනේ පාර්ලිමේන්තුවේ ඊට උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මෙම විවාදය ආරම්භ කිරීමට විපක්ෂයට අවස්ථාව ලබා දෙන ලෙසට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා සිදු කළ ඉල්ලීමත් සමග මෙම උණුසුම්කාරී තත්ත්වය හටගත්තා. රවුෆ් හකීම් මහතාද මෙම ඉල්ලීමම කථානායකවරයාගෙන් සිදු කළ අතර ඊට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. මේ සමගම පක්ෂ විපක්ෂ මැති අමුතුරුන් අතර පාර්ලිමේන්තු සභාගර්භය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අතර පහර දීමට උත්සාහ කිරීම සහ එකිනෙකා දැඩි ක්‍රෝධයෙන් යුතුව හැසිරෙන ආකාරයක්ද දක්නට ලැබුණා. මෙතර පාර්ලිමේන්තු මැති අමිතරුන් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ විනය පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. ප්‍රජාතන්ත්‍රවාදී උත්තම උල්පත හැටියට සලකන පාර්ලිමේන්තුවට අපි පැමිණෙන් පස්සේ කුමන අපහසුකම් සිදු වුණාද ඒවා පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී අවිහිංසාවාදී ඉවසීමෙන් කටයුතු කිරීමට පුළුවන්කම ඔබතුමා මූලාසනයේ සිට කීප වාරයක් ප්‍රකාශයට පත් කරා. සභානායකතුමා විනය ගැන කතා කිරුවා. පසුගිය පාර්ලිමේන්තුවේ පුටු වලින් ගැහුවේ ඔය ඔබතුමාගේ කතරගයේ පුටුවත් පෙරළුවා. පාර්ලිමේන්තුව තුල අපරාධ නීතියට යටත් වෙන විදිහට තමයි පසුගිය කාලේ කටයුතු කරුවේ. ඔබතුමා පංචග්‍රාහී
තීන්දුව දෙන්නේ ඔබතුමාට මම කරුණු පැහැදිලි ඉතින් ඉන්න මම කියනකම් ඔබතුමා මේ වගේ පක්ෂග්‍රාහී තීන්දුව දෙනවද අපි කඩගාටු වෙනවා කතා රැගෙ හැටියට මොකද මේක අපේ විවාදේ අපේ ඉල්ලුවේ විවාදේ ආරම්භ කරන්න ඉඩ දෙන්න ඕන ඔබතුමා කියන කාරණේ මට පැහැදිලි පක්ෂ නායක රැසීමේදී විවාදයේ පිළිමත තීරණය කරා ඒ විවාදයේ පිළිමත තීරණය කරන්න තමුන්නාන්සල සියලු දෙනාම එකතු වෙලා ඒක කතානායකගේ තීරණයක් නෙමෙයි මාසේ පළවෙනි සිකුරාදා හැර සියලුම දිනවල යම් කිසි ගැටලු ප්‍රශ්නකාරී තත්ත්වයක් මත උනොත් රජයේ කටයුතු වලට මුල් තැන දිය යුතුයි කියලා ස්ථාවර නියෝගවල තියෙනවා. අපි ජේෂ්ඨ මන්ත්‍රීවරුට සලකන්න ඕන විදිය ගැන අපිට මුලින්ම උගන්වලා දෙනවා. ජේෂ්ඨ මන්ත්‍රීවරයා කවුද කියන එක අඳුර ගන්න බැරුව ගැටුම් නිර්මාණය වෙනකොට එතනින් එහාට යන එක කතානායකතුමාට බලක්වන්න බෑ. ඒ අතීතයේ සිදුවීම් අපව මතක් කරලා දෙන්න ගියොත් එහෙම ඔබතුමත් එක්ක ඔය පුටු උස්සගෙන යයි. ගිය සැරේ උස්සන් ගියේ කතානායකතුමා නැති පුටුවක්. සභානායකතුමා කිව්වේ විදියටම මේ ගැන යම් පාලනයක් ඇති කරන්න එහෙම නැතුව ඇඟේ හයියෙන් කටේ හයියෙන් මේ වැඩේ කරන්න යනවනම් මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ජනතා බලාපොරොත්තු වෙන දේ කරන්න බැරි වෙයි. මේ පොදු ජනතාව මේ උත්තරීතර සභාව පිළිබඳ තියෙන ගෞරවය ඉතාම දරුණු ලෙස නායාමකට ලක් වෙලා තියෙන බව අපි කවුරුත් පිළිගත යුතු වෙනවා. මේදී අපි දෙපාර්ශ්වයේම මේ ගෞරවය ආරක්ෂා කළේ නැත්නම් මේක අනාගත පරම්පරාවල් වලට යන වැරදි පූර්වාදර්ශයක් බවට පත් වෙනවා. තාමත් පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා එකක්වත් ගත්තේ නැහැ. පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලබා දෙන්න පළවෙනි ඔබතුමාට මතු කරන රීති කාරණේ 91 A90 එක මන්ත්‍රීවරයෙක් කතා කරද්දී රීති ප්‍රශ්නයක් හරි මතු කරලා වැදගත් වෙන්න පුළුවන් ඒ කතා කරන මන්ත්‍රීවරයාගේ එකකට. හැබැයි මේක දෙපැත්තෙන්ම කඩ වෙනවා. පක්ෂ ભેදෙන් තොරව ජනතාව දැනටමත් පිළිකුල් කරන පාර්ලිමේන්තුවට කෙල ගහන දවස එනවා. මේ පිළිබඳව නම් බලන්න අපිට පාර යන්න හම්බෙන්නේ නැහැ ඉස්සරහට. මොකද ජනතාව බලාපොරොත්තු වෙන්නේ අපි නිකන් ගහ ගන්න එක. කළු පටි බැඳ ගන්න එකවත් කළු ඇඳුම් ඇඳනාමට මිනිසුන්ගේ බඩ පිරෙන්නේ නැහැ. ඔබතුමා ඍජු තීන්දුවක් ගන්න. නැත්තම් මේ සභාව මිනිසු සත පහකට ගණන් ගන්න නෑ යනවා. මේක ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියලා නෑ. පොදුවේ අපි ඔක්කොම එපා වෙන තත්වයකට පත් වෙලා තියෙනවා. ඒකින්ද ඔබතුමා මේ කෙරෙහි අවධානය යොමු කරන්න දැඩි තීන්දුවක් ගන්න මේ පරීක්ෂණ ඔය ආණ්ඩු පක්ෂයෙන් කරනකොට බොහෝ විට මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වැරද්ද දාලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ව බේර ගන්න ගන්නවා. එහෙම කරන්නේ නැතුව කරුණාකරලා ඒක සාධාරණව කරනවා නම් කරන්න. මන්ත්‍රීවරයා කොතර දේශුරත් වැඩක් නෑ පාවිච්චි කරන වතන කරු මන්ත්‍රීතුමා පහත්නා. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව ඇතුලේ සහ පාර්ලිමේන්තුවේ දොරකඩ. ඒ නිසා මම හිතන්නේ පළවෙනි කාරණේ තමයි අපි ජේෂ්ඨද තරුණද කියන කාරණේ නෙවෙයි නවකද කියන කාරණේ නෙවෙයි අපේ විනය අපි හදාගත යුතුයි. අනිත් පැත්තෙන් ගරු කතානායකතුමේ Facebook එක නැත්නම් සමාජ මාධ්‍යවල live යවන එක පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉඳලා. පාර්ලිමේන්තුවේ මාධ්‍ය තහනම් කියලා කිව්වට ඕනෑම මන්ත්‍රීවරයෙක්ට පුළුවන් තමන්ගේ ජංගම දුරකථනයෙන් ඒක සජීවීව යවන්න. ගරු මන්ත්‍රීතුමනි මේක මේ මාධ්‍ය තහනම් කරපු එකේ පළක් වෙන්නේ නැහැ. මේ කොමිෂන් සභාව වාර්තා පිළිබඳ විවාදයේ වැදගත්. බලන්න සිංහල හින්දු අලුත් අවුරුද්දට ලංකාවේ හැමෝටම වත්තේ කම්කරුවටත් ඇඩ්වාන්ස් එක දුන්නා. තව වෙනතුරු පාර්ලිමේන්තු කටයුතු එකෙන් අපේ මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලයට අද ඇඩ්වාන්ස් එක දෙන්න බැරි වෙලා තියෙනවා. يعني ඒක නිසා මේක මම මේ මම ආණ්ඩුවට විරුද්ධව කරන එකක් නෙමෙයි. ප්‍රශ්නේ මම සොයලා බලන්න. නායකතුමා මෙහෙමයි. ප්‍රශ්නේ මම සොයලා බලන්න. අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා අවශ්‍ය වෙනස්කම් කඩිනමින් හඳුන්වා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ රටක් වටින පොතක් යන මේන් පැවති පුද්දහසක් ලිවීමේ ජාතික වැඩසටහනේ පළමු අදියරේ සාතික පත්‍ර ප්‍රදාන උත්සවයට අරලියගහ මන්දිරයේදී එක් වෙමින් මේ ව්‍යාපෘති හරහා අපේක්ෂා කරන්නේ දරුවන් පොතපතට නැඹුරු වීම ප්‍රවර්ධනය කළා ඔවුන් රටට ලෝකයට ආදරය කරන වැඩදායි පුරවැසියන් ලෙස සමාජගත කරන්න රටක් දියුණු කරන්නට පුළුවන් අධ්‍යාපනය දියුණු කිරීමෙන් බව සෑම දෙනෙක් එක වෙන කරුණක් මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විශාල අවධානයක් ප්‍රමුඛත්වයක් දීලා තිබෙනවා අධ්‍යාපනයේ ඒ වගේම අපි අධ්‍යාපනයේ නව නැම්මක් ගෙනෙන්නට අවශ්‍ය වෙනස්කම් ඇති කරන්නට අපි මේ දිනවල ක්‍රියා කරගෙන යනවා දරුවන් අධ්‍යාපනය අවසානෙන් වීමෙන් පසු රටට වැඩදායි පුද්ගලෙක් බවට පත් වෙන ඒ වගේම ආර්ථිකයේ ඍජුවම සහභාගී වෙන්නට පුළුවන් දරුවෙක් බවට පත් වෙන්නට අවශ්‍ය ඒ වෙනස්කම් අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ඇති කරන්නට ක්‍රියා කරගෙන යනවා ඉතින් මම හිතනවා විශේෂයෙන් මේ දූ දරුවෝ ලියන්නට පුළුවන් මේ දැන් ඒ වෙබ් අඩවියට ගිහිල්ලා ඔබගේ අදහසුත්
කරන්න ඔබ මොන වගේ අධ්‍යාපන ක්‍රමයක් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ වගේම ගුරු භවතුන් දෙමාපියන් මෙම අදහස් කරනවා නම් ඊටමත් වටිනා වෙනවා මේ අධ්‍යාපන සැලසුම් සකස් කිරීමෙන්. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගුණ කර තිබෙන පෙත්සම් විභාග කිරීම අද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුර මඩුල්ලක් ඉදිරියේ සිවුන දිනටත් ආරම්භ වුණා. පෙත්සම් විභාගයේ සිවුන දිනේ ආරම්භයේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් මෙම පනත් කෙටුම්පතේ සිදුවිය යුතු සංශෝධන කිහිපයක් රාජ්‍ය විසින් දැනටමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව දැනුම් දුන්නා. එම සංශෝධන අතර යෝජිත කොමිසම විසින් නිකුත් කරනු ලබන රෙගුලාසි පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම වැනි කරුණු ඇතුළත් වන බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කර තිබෙනවා. එන් අනතුරුව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු යන මහතුරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා තවදුරටත් කරුණු දක්වමින් යෝජිත කොමිසම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සමාජිකින්ගෙන් බහුතරය ශ්‍රී ලාංකිකින් බව සඳහන් කර සිටියා. අදාළ කොමිසම සඳහා සමාජිකින් පස් දෙනෙකු පත් කරන්නේ නම් ඉන් තුන් දෙනෙකු ශ්‍රී ලාංකිකින් වන අතර සමාජිකින් හත් දෙනෙකු පත් කරන්නේ නම් ඉන් සිව් දෙනෙකු ලාංකිකින් වනු ඇතයිද ජනාධිපති නීතිඥවරයා පැවසුවා. මෙම ව්‍යාපෘතිය හරහා මෙරට දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවීමට උපකාරී වන අති විශාල විදේශීය විනිමය ප්‍රමාණයක් උත්පාදනය කිරීමට හැකි වනු ඇතයි සඳහන් කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති සියල්ල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව අවධාරණය කළා. පෙත්සම් විභාගයේ මේවන විටත් තව දුරටත් පැවැත්වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිරාභය වර්ධන එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මන්දුම් බණ්ඩාර තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදින්ගේ එකමුතුයේ සභාපති ඉංජිනේරු ජී කපිල රේණුක පෙරේරා මහතා ඇතුළු පිරිසක් විසින් පෙත්සම් 19ක් මෙම කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම අදාළ පෙත්සම් වලට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා පෙත්සම් 13ක් ඉදිරිපත් වී ඇති අතර එම අතරමැදි පෙත්සම් වෙනුවෙන් මෙවන විටත් නීතිඥවරුන් කරුණු දක්වමින් සිටිනවා. කොළඹ වරාය ව්‍යාපෘතිය හරහා මෙරට නීති විරෝධී සමාජ ක්‍රියාවන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ පොර්ට් සිටිය තුල ක්‍රියාත්මක කිසිම දෙයක් සම්බන්ධව නීති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයට හැකියාවක් ඇති වෙන්නේ නැහැ. ඒ අනුව කැසිනෝ ආරම්භ කිරීමට හොඳම අවකාශය දෙනවා. එහෙනම් කැසිනෝ එනවා නම් මත්පැන් මත්ද්‍රව්‍ය අනිවාර්යයෙන්ම ගලාගෙන එනවා. එතන නිතරම මත්පැන් මත්ද්‍රව්‍ය ජාවා ආරම්භ කරන දරක් බවට පත් වෙනවා. අනිත් එක මේ තියෙන දියුණු තාක්ෂණයත් එක්කලා ඔන්ලයින් සූදු ක්‍රීඩාව ක්‍රියාත්මක කරන්න. දැන් මේ ඔන්ලයින් এডুকেෂන් ඉඳලා දැන් හැම කෙනෙකුටම ස්මාර්ට් දුරකථන ලැබෙනවා. 6-4 තේරෙන දරුවගේ ඉඳලා ඕන කෙනෙකුට මේ තත්ත්වයත් එක්ක මේ කටයුතු කිරීම තුළ ඇතිවන මහා ව්‍යසනය තමයි මේක. මේ ආණ්ඩුව තියෙන තව අවුරුදු 3ම ආරයි. අවුරුදු 40කට බදු විරාම දෙන්නේ. ඊළඟ ආණ්ඩුව වලටත් එක එක එකතු කළා තමයි ඒකල බදු විරාම දෙන්නේ. මේ පත් කරන කොමිෂන් සභාව ලාංකිකයින් පත් කළ යුතු කියලා කොහෙවත් මේ පනත සඳහනක් නැහැ. චීනු පත් කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ඕර්සිටි එකෙන් එළිය මූද කාටදායිද කියලා පනත් කෙටුම් පතේ නැහැ. මේ පනතක් හදනකොට හරියට හදන්න ඕනේ. මූද චීනුන්ට දෙන්නත් පුළුවන්. తాවකාලිකව. එතකොට චීනය අර හොංකොං වලට කරා වගේ වෙනම රාජ්‍යයක් බවට මේක පරිවර්තනය කරගන්නවා. වීසා ගහන්නේ ඒගොල්ලෝ, ඉඩම් විකුණන්නේ ඒගොල්ලෝ, ඉඩම් බදු දෙන්නේ ඒගොල්ලෝ වැඩේ හරියට කරනවා. ජාතික ආරක්ෂාව තුළින් ගතයුතු නිසි ක්‍රියාමාර්ග නොගැනීම පාස්කු ප්‍රහාරයට හේතු බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ අත්තනගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාස්කු ප්‍රහාරය එල්ල වෙන කාලේ අපේ රටේ තිබිච්ච බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තිබුණේ. නමුත් බුද්ධි අංශ අඩපණ වුණ නිසා පාස්කු ප්‍රහාරය එල්ල වුණා කියනත් බෑ. මොකද තිබිච්ච බුද්ධි අංශ වලට මේ ගැන ආරංචිය හම්බෙලා තිබුණා. ඒ වගේම විදේශීය බුද්ධි අංශ වලනුත් මේ ගැන තොරතුරු දන්නලා තියෙනවා. නමුත් ඒ ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව මේ ජාතික ආරක්ෂාවේ නාමයෙන් ගතයුතු ක්‍රියාමාර්ග අරගෙන තිබිච්ච නැති නිසා තමයි මේ ප්‍රහාරය සිද්ධ වුණේ. ඉතින් අපි හැම දෙයකින්ම පාඩම් ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා අපි නවරජයේ බලයට පත් වීම පසු විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් වීමෙන් පසු අපි උද්‍යංශ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කළා. දැන් වැඩ කටයුතු කරගෙන යනවා. මේ රටේ මෙවැනි අවාසනාවන්ත සිදුවීම් මාලාවක් දකින්න නැති වෙන විදිහට අවශ්‍ය වැඩ කටයුතු සියල්ලම අපි සිදු කරලා තියෙනවා. මහියංගණය ගඟේ යාය ගම්මානයට ඇතුළු වන අලි දෙදෙනෙක් විසින් මාර්ගයේ නැවතා තිබූ යතුරු පැදියකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
වසර 10කට අධික කාලයක් පටන් මහියංගනීය ප්‍රදේශයට බලපා ඇති වනාලි තර්ජනය දිනෙන් දිනම වැඩි වෙමින් පවතිනවා. ඒ අනුව වනාලි තර්ජනය අධික වීම හේතුවෙන් මහියංගනීය සහ මිනිපේ ගොවි ජනපදයේ සාමාන්‍ය මිනිස් ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. ඊටාසන්නතම සිදුවීම ඊයේ පස්වරුවේ වාර්තා වුණා. වසරකට අධික කාලයක් පුරා මහියංගනීය මහවැලි ගඟේ රැඳී සිටින වන අලි දෙදෙනෙකු ගඟේ යාය ගම්මානයේ මාර්ගය ඔස්සේ මහියංගන මහනුවර ප්‍රධාන මාර්ගයට පිවිසීමට උත්සාහ දැරීමේදී ගම්වාසීන් නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් වන අලි දෙදෙනා කලබලකාරී ලෙස හැසිරෙමින් මාර්ගයේ නවතා තිබූ යතුරු පැදියකටද ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් වන අලි දෙදෙනා නැවත මහවැලි ගඟට පලවා හැරීමට ගම්වාසීන් කටයුතු අනුරාධපුර පුල්ලයාර් ප්‍රදේශයේ සාලිහිමාවතේ පිහිටි නිවසකට අඩි 8 හමාරක් පමණ දිගින් යුත් කිඹුලෙකු පැමිණීමේ පුවතක් අපට වාර්තා වුණා. වවුනියව තාණ්ඩිකොළම දුම්රිය හරස් මාර්ගයේදී අද උදෑසන යතුරු පැදයක් දුම්රිය කැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වවුනියව පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. නාවික හමුදා විසින් පසුගිය 17 වනදා සිට 20 වනදා දක්වා ප්‍රදේශ කිහිපයක සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කහ කිලෝග්‍රෑම් 1263කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අද උදෑසන පොතුපිටිය වාඩිය මංකඩ ප්‍රදේශයේ පිහිටි දැව නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මේවන විට පාලනය කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නවතා තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 116 දරන ගුවන් යානයේ බොහොම මෙහෙයුම් ආධාරක වාහනයක් ගැටීමෙන් එම යානයේ පිටුපස කොටසට අලබහණී සිදු වී තිබෙනවා. මාලේ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිටින ශ්‍රී ලංකන් ගුවන් යානා ඉංජිනේරු කණ්ඩායම මේවන විට හානියටපත් කොටස් ප්‍රතිස්ථාපනය කර යානයේ නැවත සේවයට එක් කිරීමට කටයුතු කරමින් සිටිනවා. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත හමුවෙමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.